අඩුසර වැඩිසර පද්ධති කේබල් නැවත සකස් කිරීමට අවශ්‍ය ෆවුන්ඩේෂන් වර්ක් යන කාර්යද පළමු කේබල් එළීමේ කොන්ත්‍රාත්තු සිදු කළ සෙරණ්ඩිප් ඉංජිනේරු නාද ලබා දීමට විලාපුත ඉංජිනේරු විසින් ඉල්ලා ඇති අතර ඒ සඳහා පද්ධති සංවර්ධන කළමනාකරණ විසින් අනුමැතිය ලබා දී ඇත මේ විලාපුත ඉංජිනේරු තමයි දැන් සාමාන්‍ය අධිකාරී වීරය ලෙස ලේකම්ගේ කටයුතු කරන නරේන්ද්‍ර සිල්වා මේ පිළිබඳ වැස්තිමේන්තුවක් ඉදිරිපත් කර නොමැති අතර සැපයුම් කරු තීරණය කිරීම ටෙන්ඩර් පරිපාටි යනු සිදු කර නැත මේ පිළිබඳ වැස්තිමේන්තුව ඉදිරිපත් කර නොමැති අතර සැපයුම් කරු තීරණය කිරීම ටෙන්ඩර් පරිපාටි යනු සිදු කර නැත එතකොට මේ කියන අනීතික සියල්ලම කරලා තිබෙන්නේ මේ සමාගමේ සභාපතිවරයා කඩ දුන්න සාගරකාරීවසම් අධ්‍යක්ෂ ධූරය දරනවා මේ කියන සෙරණ්ඩිප් ඉංජිනේරු සමාගමේ එතකොට මේවා මේවා ගැන අපි කාටද කියන්නේ එතකොට මේවා මෙම ව්‍යාපෘති යටතේ එළනලද කේබල් ස්ථාන කිහිපයකදී විනාශ වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ට්‍රාන්ස්ෆෝමර් ස්ථානගත කිරීම අපේක්ෂිත ස්ථාන යම් යම් විරෝධතා මත විනාශ කිරීමට සිදු වී ඇති අවස්ථා ලිපිගුණ තුන නිරීක්ෂණය විය ඉතාමත්ම කලබලෙන් ඉතාමත්ම ඉක්මනින් කිසිදු සක්‍යතා වාර්තාවක් නැතුව පරිසර වාර්තාවක් නැතුව පටන් ගන්නවා ව්‍යාපෘතියක් ඒ ව්‍යාපෘතිය ලබා දෙන්නේ කාටද මේකේ සභාපතිවරයාම අධ්‍යක්ෂ මණ්ඩලද දන්න අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන සමාගමට දැන් මේ කමිටු වාර්තාව ඉතාමත්ම පැහැදිලිව ලෙස වුන් නිගමනයකට එළඹෙනවා මේ කමිටුව විද්වත් කමිටුවක් ඒකේ නිගමනවල සඳහන් වෙනවා මෙන්න මෙහෙම උක්ත කරුණු අනුව නිරීක්ෂණය වන්නේ මෙම ව්‍යාපෘතිය නිශ්චිතව ප්‍රමාණවත් සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක වී ඇති බවත් මෙම ව්‍යාපෘති සඳහා මේ නිමිට රුපියල් මිලියන 201ක් පමණ වැය කර ඇතත් මේ දක්වා සාර්ථක ප්‍රතිඵල ඇලිරක් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ප්‍රතිලාභ ලබා ගැනීමට අසමත් වී ඇති බවත් පෙනී යයි. තමන්ගේ සමාගමට සල්ලි ඕන වුණාම ලාභ ලබන්න ඕන වුණාම මේ සභාපතිවරයා තමන්ගේ සමාගමටම දෙනවා මේ මේ කොන්ත්‍රාත්තුව. මේ කොන්ත්‍රාත්තුව අසාර්ථකයි. මේ කොන්ත්‍රාත්තුව තවම ප්‍රයෝජනයක් නැහැ. ඒ කොන්ත්‍රාත්තුව තවම අවසන් නැහැ. නමුත් උන් මේවා දැන් දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ රටේ මේ වෙන මේ දූෂණ සහ වංචා නවත්තන්නේ කවදාද කියන එක අපි අහනවා. ඒ වගේම තමයි 69 ලක්ෂයක් ඡන්දය දුන්න මේ රටේ ආණ්ඩු කරන දේශපාලන පක්ෂයේ ලේකම්වරයා මෙපමණ දූෂිත ක්‍රියාවක නිරත වුණා නම් ගරු ජනාධිපතිතුමා මොකක්ද කරන්නේ කියන ප්‍රශ්නය මොහු වෙනුවෙන් ගන්න තීරණය කුමක්ද කියන ප්‍රශ්නේ අපි ජනගරු ජනාධිපතිතුමායෙන් අහනවා ගරු ජනාධිපතිතුමා මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කරා දූෂණයෙන්තර කාර්යක්ෂම පාලනයක් දූෂණයෙන්තර කාර්යක්ෂම පාලනයක් බිහි වෙන්නේ කවදාද යන ප්‍රශ්නයත් අපි ගරු ජනාධිපතිතුමායෙන් අහනවා එහි පැහැදිලිව සඳහන් වෙනවා දූෂණය පරදවන රටක් දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව ඉහළ ප්‍රමුඛතාවයකින් ඉල්ලා සිටි වංචා දූෂණ රටින් තුරන් කිරීමට කිසිදු තකිදකින් තොරව අපකැප වෙන බවට සපතකොට ප්‍රකාශ කරන අතර වංචා දූෂණයෙන් තොර දේශපාලනඥයෙකු පමණක් නොව පුරවැසියෙකුද බිහි කර ගැනීමට අපි කටයුතු කරන්නෙමු කවදද මේ කටයුතු කරන්නේ ඒ වගේම ඊගාව සඳහන් වෙනවා මේවා කියවනකොට මේ මේවා හැනකොට ගොළුවත් කතා කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව ඉහළ ප්‍රමුඛත්වයෙන් ඉල්ලා සිටි වංචා දූෂණ ඒ රටක් කියලා කතා කරන්නේ මෙන්න පොරොන්දුවක් වෙනවා වංචා සහ දූෂණ වලට සම්බන්ධ අපපක්ෂයේ ඕනෑම තලයක මහජන නියෝජිතයන් හෝ ඉහළ නිලධාරීන් වහාම පක්ෂය නිවත් කරන අතර කිසිදු බලපෑමකින් තොරව නීතිය ක්‍රියාවේ යෙදවීමට සහය ලබා දෙනු ඇත ඒ සඳහා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමාව ශක්තිමත් කරනු ලැබේ එතකොට කියනවා වංචා සහ දූෂණ වලට සම්බන්ධ අපපක්ෂයේ ඕනෑම තලයක මහජන නියෝජිතයන් හෝ ඉහළ නිලධාරීන් වහාම පක්ෂය නිවත් කරන අතර කිසිදු බලපෑමකින් තොරව නීතිය ක්‍රියාවේ යොදවනවලු එතකොට මේ පක්ෂයේ ඉන්න මේ පක්ෂයේ ලේකම්වරයා ඉහළම තලයේ ඉන්න නිලධාරියා ඉවත් කිරීමට ජනාධිපතිතුමා වහා කටයුතු කරන ඕන වගේම තමයි මේ පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවසම් මේ රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕන මේ කරන්න කියන වංචාවට මේ රට කරන දූෂණයට මොකද මේ රටේ ජනතාව මේ විදුලි ඒකකයකට රුපියලක් හරි වැඩියෙන් ගෙවනවා නම් ඒකට වග කියන්නත් ඕන සාගර කාර්යවසම් බව විදුලි පාරිභෝගික විදුලි මේ අවස්ථාවේ අපි කියනවා ඉතින් ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාට කියනවා ඉතාමත් ඉක්මනින් අපි මේ එලි කරන කාර්යය පිළිබඳව අවධානය යොමු කරන්න මේ සඳහා අවශ්‍ය පැමිණිලි අපි ලබා දෙන්නම් මේ සඳහා අවශ්‍ය ලියකියවිලි අපි ලබා දෙන්නම් මේ සඳහා අවශ්‍ය සාක්ෂි අපි ලබා දෙන්න මොකද මේ කියන සමාගම අපිට තොරතුරු ලැබී තිබෙනවා මේ කියන සමාගම සෙරණ්ඩිප් ඉංජිනේරු සමාගම
ඉතාමත් පැහැදිලිව ඔවුන්ගේ සේවකයන් නොයදවා ලෙකෝ සමාගමේ සේවකයන් නුදා තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ හින්දා ඉතාමත්ම ඉක්මනින් මේ සමාගමේ වාර්තා ගෙනල්ලා විග්‍රහන වාර්තා ගෙනල්ලා බලන්න ඕන නුගේකට කොච්චර සේවය කරලා තිබෙනවද සේවක සංඛ්‍යාවක් මේ කියන මුදල් ගන්න. ඒ හින්දා තවම මේ වංචා දූෂණ ගැන හොයන්න පුළුවන්. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් විදුලි පාරිභෝගිකයන් විශේෂයෙන්ම සාගර කාර්යව සමාව ඉල්ලන්න ඕන ඔය සුදු පිරිවැඩ නැන් ඉන්න මහත්තුරු මේ රටේ ජනතාවගේ මේ කොල්ලකෑම වහා නතර කරන්න තමයි අපි මේ කතා කරන්නේ. අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි බොරු කියනවා නම් අපිට නීතිමගෙන් කටයුතු කරන්න ඒවට අපි ඒවට ඉදිරිපත් වෙන්නම්. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි නිර්භව මේව අපි ඉදිරිපත් කරන්නේ කුමන බාධක ආවත් අපි මේව ඉදිරිපත් කරනවා. දැන් ලෙකෝ ආයතනයේ තත්ත්වය මෙසේ තිබියදී ඊයේ පෙරේද ලෙකෝ ආයතනයේ නිින්දෙන් ඇහැරලා කරන මොකද්ද ක්‍රියාව? අනාවරණය නොකිරීමේ ගිවිසුම සේවකයන්ට කියනවා මෙන්න මේ ගිවිසුම අස්සම් කරන්න තමන් මේ ආයතනයේ තොරතුරු පිටට දෙන්න නැති වෙන්න කියලා. මේකේ මේ දූෂිතයෝ ඉන්නවා ඒ පිළිබඳව අපි හෙලි කරනකොට ඒව ගැන හැකම්පියන් ඉන්න නිලධාරීන් බලධාරීන් ඊට පස්සේ සේවකයන්ට කොන්දේසි දානවා මේක අස්සම් කරලා දෙන්න. සාක්ෂි කඩුවෙකු ලෙස සේවකයා පහත ගිවිසුම අස්සම් කර සමාගමට ආපසු ලබා දීමෙන් මෙම ගිවිසුම පිළිගනි. මොකද්ද මේ ගිවිසුම? මේ ගිවිසුමේ සඳහන් වෙන්නේ රහස්‍ය තොරතුරු. මෙහි භාවිතා කර ඇති පරිදි රහස්‍ය තොරතුරු යනු ඔබට හෙළිදරව් කරන ලද හෝ සමාගම සමග ඔබ කළ රැකියාවේ ඍජුව වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ඔබ විසින් අනාවරණය කරන ලද වෙනත් ආකාරයෙන් ඔබ ඉගෙන ගන්නා රහස සහ හෝ හිමිකාර තොරතුරුය. රජයේ මේ ලෙකෝ ආයතනයේ තොරතුරු පිටට යනවට ඔවුන් කොන්දේසි පනවනවා. ඒ හින්දා අපි කියනවා අපි ඇඟිල්ල දික්කනකොට ඇඟිල්ල දිහා බලන්න එපා. අපි මේ කියන කාරණය දිහා බලාගෙන ලෙකෝ එක වහාම පිරිසුදු ආයතනයක් බවට පත් කළ යුතුයි සහ සාගර කාර්යව සම් මේ සම්බන්ධව තමන්ගේ පිළිතුරු ලබා දිය යුතුයි. ඔහු සභාපතිත්වය දරන සමා දරන ආයතනයකින් ඔහුගේ ඔහු අධ්‍යක්ෂ දුරදෙන තවත් සමාගමට මේ කොන්ත්‍රාත්තුව දුන්නේ කෙසේද කොහොමද කියන එක පිළිබඳව වහාර හෙලි කරන්න කියන එක අපි මේ අවස්ථාවේ ඉල්ලනවා. Breaking.lk